අභ්‍යාක්ෂා කරගන්න අසල් හතරක පටන් අප්‍රමාණ සදහේ ක්‍රියාකරන විශේෂයෙන්ම හිරුනාලිකා විසියයි වැඩසටහනෙන් එම මාධ්‍යාලයේ ගරු සභාපති රේමසල මැතිතුමන් කිරුසියයි කණ්ඩායම ඒ වගේම හිරු මාධ්‍ය ආයතනයේ හැටියට මේ මාධ්‍ය ආයතන නැතසම් ගුවන්විදුලියක් අපිට මහා ශක්තියක් ලබා දෙමින් මේ පුණ්‍යවන්ත මහා පින්වීම මේ වෙනකොට අක්කර 85ක් මැන අවසන් කොට අපි රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ රාජ්‍ය මැදිහත් වීමෙන් ඓතිහාසික දෙවන්ගල රජමහා විහාරය මේ විදිහට පළමු මැනීමේ කඩේක හිරු මාධ්‍යාලයේ නිසාම කිරුසියේ වැඩසටහන නිසාම ආක්‍රමණික ගොදුරක් බවට පත් වෙමින් තිබුණු මේ පුද බිම අපි නායකහනේ මේ බෝධි ළඟට එනකන් පහුගිය කාලේ අවුරුදු 4ක වෙන කාලේ 2017 වෙනකොට මේ බෝධි රහස්සේ ළඟටම ආක්‍රමණික ගොදුරක් බවට පත්ව තිබුණා. අපිට ඉදිරියට තිබුණේ අක්කර 100000 ගණනාවක් අතරේ මෙන්න මේ අක්කරයක් වෙන චූටි ප්‍රමාණයකට අපි කොටුව තිබුණා. අපිට පේන මේ ගල් තලාව පරිවාර ගල විනාශ කරමින් මේ තිබුණ පුරාවස්තු නැසමින් මේ තිබුණ බොහෝ නඩබුන් අපිට අහිමි කරමින් අපිට එක ගල් ඇදි පමණක් මේ මහා පොළොවට යට කරගෙන තිබෙච්ච යුගයක අපි 2017 වසරේදී මේ වැඩිහිටපු හාමුදුරන්ගේ අපවත් වීමෙන් පස්සේ අපි මාළතු මහා විහාරයේ ශ්‍රීමත් මහානායක මහින්දපාණන් වහන්සේ අනුනායක මහින්දපාණන් වහන්සේලා සංඝ සභාව මේ මහා පුණ්‍යවන්ත පින්වීම දියුණු කරනු කිරීමේ සියලු බලතල පැවැරීමේ කටයුතු සිදු කළා. ඒ අනුව අපි 2017 වසරේ ඉඳලා මේ මහා පින්වන්ත පුණ්‍යවන්ත පින්වීම කැලෑවෙන් වැසී ගියද ආක්‍රමණික ගොදුරට වැළසී යන බොහෝ ආක්‍රමණිකයන් තමගේ ගොදුරක් බවට පත් කරගෙන තිබෙච්ච මේ බිම තුරුණුවන්ට හසුරු දෙව්බඹුන්ට පූජා කරන්නට අවශ්‍ය කරන පරිසරය අපි හදන්න 2017 වසරේ ඉඳලා වැඩ කළා. අපිට පහුගිය යහපාලන ආණ්ඩු සමයේ බොහෝ කරදර බාධා අපිට ඇති වුණා. අපිට මේවා निराකරණය කරගන්න මේ අවසාන පුරාවස්තු ටික අපිට ආරක්ෂා කරගන්න අපිට අවශ්‍යතාවය තිබුණා. ඒවට බොහෝ දේශපාලන බලාධිකාරී විසින් පහුගිය කල යහපාලන ආණ්ඩුවේ මේ ප්‍රදේශයේ හිටපු අමාත්‍යවරු ත්‍රිවිධ ඇතු මේකට අපිට අකුණු හෙලමින් මේවා කඩාකප්පල් කළා. ඒ අතර අපේ කබේ හසිමුදපු මහමාර්ග අමාත්‍යතුමන් අතවුල් සිරිරත්න එක පැත්තක අමාත්‍යවරයෙක් හැටියට අපි මේ මහා පින්වන්ත පොද බිම විනාශ කිරීමේ මූලික දේශපාලන බලාධිකාරී බවට පත් වෙලා 2019 වසරේ නාගරිකයට අවුරුදු 1.5කට දෙකකට පෙර අපේ 69 ලක්ෂක බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් පත් වුණු කොට අපේ රාජපක්ෂ මහත්මයන් බලයට පත් වෙන්නේ මේ උරුමයන් ආරක්ෂා කරන්නමයි. ඒකේ තුමගේ යුතුයකම. ඒකේ කවදාකවත් එතුමාට ඒකෙන් මග හරින්න බැහැ. 69 ලක්ෂක බලාපොරොත්තු පාර්ථනේ සිංහලයාගේ හදවතට උරුමයන් ටික ආරක්ෂා කළා දීලා අපිට නැති වී යන අන්තවාදී ආක්‍රමණිකයන් අත්පත් කරගන්න මේ පින්වන්ත පුණ්‍ය භූමිය ආරක්ෂා කරගන්න. ඒකට සබරගමු පළාත් දරුවා ආණ්ඩුකාරව තිබිරි කොබ්බෑ කඩු මැදතුමන් එවගේම රාජ්‍ය අමාත්‍ය කණගහිරත් ඇමතුමන් එවගේම මේ රජයේ අග්‍රාමාත්‍යතුමන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රජයේ වගකීම් බලධාරීන් හැමදෙනාම හිරුසියයි වැඩසටහනේ දෙවනගලට වෙන මේ ගැටලු ප්‍රශ්න පිළිබඳව දැකලා ඒවට අපේ ශ්‍රීමත් මහානායක මහින්දපාණන් වහන්සේ දුසංග සභාවේ පූර්ණ අනුමැතිය අවවාද අනුශාසනා යටතේ මේ මහා පින්වීම අපි අවුරුදු 4ක ඉඳලා ගොඩනගෙන වැඩපිළිවෙලේ අද ඉතාමත් වටින පින්වත් අවස්ථාවක්. අක්කර 85ක් මයින් කොට බොහෝ බාධා අදලත් ඒ බාධා එහෙමයි දෙවන ගණුව මේ වෙනකොට නතර වී තිබෙනවා නඩු කටයුතු නිසා. හැබැයි අපි අක්කර 85ක් මූලිකම මේ වෙනකොට මායිම් ලකුණු කළ කොට අපේ රාජපක්ෂ ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ සහ ආණ්ඩුකාරධිකරණ කොබ්බෑ කඩුව මැතිතුමාගේ ප්‍රධාන රාජ්‍ය මැදිහත් වීමෙන් මේ මහා පින්වන්ත පින්වීම. ඒ අක්කර 85 ඇතුළත තිබෙන අනාරක්ෂිතව වැඩ හිටපු බෝධියක් කැලෑවෙන් වැසී ගියපු ඒ වගේම මෙහි බෝධියක්වත් තියෙනවායි කියන බොහෝ ඇත්තන්ට අමතක වෙච්ච ශ්‍රද්ධා සිතක් ඇති නොවන විදිහට මේ බෝධිය කැලෑවෙන් වැසී තිබුණා. තව පොඩි පොඩි වැඩ අපිට කීපයක් තිබුණා. විශේෂයෙන්ම අපේ රමුක්කන කල්‍යාණ මිත්‍ර බොහෝක් මුලදී පදිංචි අපි සුසන්ත වීරසිංහ මැතිතුමන් විශේෂයෙන්ම හේමා වීරසිංහ පින්වන්ත මෑණියන් එවැගේම අමාලි වීරසිංහ දියණිය ශ්‍රේවරත්න බැනනුවන් ඇතුළු පිරිස විශේෂයෙන්ම මේට තුන් මාසයක් ගත වෙන තව දවස් දෙකයි තියෙන්නේ. ඒ පියතුමන් වෙනුවෙන් විශේෂයෙන්ම ඩබ්ලිව්.එස්. සුනිල් වීරසිංහ පියතුමන්ගේ පින් පිරිස අපි සුසන්ත වීරසිංහ මැතිතුමන්ගේ මෑණියන් පවුලේ අක්කෝ තමන්ගේ සහෝදරයෙකුට කරගෙන මේ මහා
සියලුගේ දන් දරමින් මේ මහා පින්වන්ත පින්බිමේ මේ බෝධි මහන්සියව නිරාවරණය කරන මේ බෝධිපාකාරයේ හදලා තුරුණුවන්ට සහ දෙවිවරුන්ට පූජා කළ සම්බුද්ධ සසුනට පූජා කරලා කවදාකවත් මේවා කිසිම ආක්‍රමණිකයන්ට හානි කරන්න බැරි විදිහට අපි රකින්න වැඩපිළිවෙලේ එක අවස්ථාවක්. ඒ වගේම දෙවන අවස්ථාව අපිට පේනවා උඩ විහාර මන්දිරය අපි ඉදිරියෙනවා. ඒ වගේම මේ ස්ථානයේ අපි වාහන කළ ඉදිරියෙනවා. මේ සංඝවාස බිම ආරක්ෂා කරන වැඩපිළිවෙලයි අපි මේ ව්‍යාපෘති තුනක් හැටියට ආරම්භ කරන්නේ. හතරවන ව්‍යාපෘතිය සංඝාරාමේ 90ක වැඩ මේ වෙනකොට ඉවරයි. තව 10ක වැඩ තියෙනවා. මේ ව්‍යාපෘති හතර අපේ පාසලට අවශ්‍යම ව්‍යාපෘති හතර අපිට මේ වෙනකොට ජය ලැබිලා තියෙනවා. අන්තර්ජාල පහසුකම් ඒ වගේම දුරකථන පහසුකම් අපිට මේ රජය ලබා දීලා තියෙනවා. මේ සියලු රාජ්‍ය මැදිහත්වීමෙන් තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ කියන කාරණාව අපි මේ වෙලාවට සිහිපත්. එයන් අපේ දායක සමහරේ පිනතුන් සිහි කරගෙන අද දවසේ වැඩමවාම දාන පෝෂණීය මහා සංඝරත්නය අතර අරුණාචල ප්‍රදේශයේ හැමදාම මේ මහා පින්කම් සඳහාකට නායකත්වය ලබා දෙන ගුරුදේව නායක හාමුදුරුවෝ කෙනෙක් හැටියට අවුරුදු 4ක් පුරා බොහෝ බාධා ජය ගන්න මාව තනතර මාත්‍රික මහා ශක්තියක් වගේ ඉන්න අධිපූජනීය හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කොල්ලවෙම් සුදර්ශන ආරාම පෙරේ විහාරාධිශ්වර අධිපූජනීය දෙවියන්ගේ අනුදස්ස නායක මහරුපන්න මහසේ වැඩමවා වදාළ ත්‍රිවිධ මොහොතක් මේ අවස්ථාව සුළු මොහොතින් ඉදිරිත් ඒ අවස්ථාව දෙමීට පෙරාතව සනීප වංකාණ්ඩ ඉදුණා. විශේෂයෙන් මේ අසදා ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයක් පරිත්‍යාග සීලයේ ආශිර්වාදයක් මෙතෙදි මෙහි වෙලා තියෙනවා. මෑත කාලයේදී දෙවනගල ආශ්‍රිතව ඇතිවිච්ච ඒ අභියෝගාත්මක කර්ම කාරණා පිළිබඳව දිග දිගටම කිය යුතු නෑ. ඒ සියල්ල මේ පින්නත් හැමදාම දන්නවා. ඒ නිසා තමයි මේ පින්දිම ආරක්ෂා කරගත යුතුයි, ජාතික උරුමයක් බවට පත් කරගත යුතුයි කියන හැඟීමෙන් යුක්තව සිද්ධ වෙන්නේ. විශේෂයෙන් බුදුදහම ආශ්‍රිතව තමයි අපිට මේ සියලුම උරුමයන් ලැබිලා තියෙන්නේ. ඒක එදා මහින්දාගමණයෙන් සහිතුවන් වෙනවා. එදා මෙදා තුර සාහිත්‍ය, කලාව, භාෂාව, කලා ශිල්ප ඇතුළු විවිධ නව අංගයන් එකතු වෙමින් ජාතියක් වශයෙන් නැගී සිටින්න අවශ්‍ය කරන පසුබිම මහින්දාගමණයත් එක්ක සිද්ධ වුණා. එදා මෙදා තුර ඇතිවිච්ච විහාරාංගයන් පිළිබඳව කල්පනා කරලා බැලුවොත් වැවයි දාගබයි කියන සංකේතයේ මත ගමයි පන්සලයි සංවර්ධනය වෙමින් මහානීය සේවාවම ජාතිය වෙනුවෙන් සිද්ධ කරන්න ලැබුණා. එසේනම් මේ සියලු කරුණු කාරණා දිහා බලනකොට අපිට පෑදුව පේන අපි කොතනද අද ඉන්නට ඕනේ කියන කාරණාව. ඒ කරුණු කාරණාවන් මේ අවස්ථාවේදී ඉස්මතු වී යුතු අවස්ථාවක් බවට පත් කරගත යුතු වෙනවා. අපේ උරුමයන් ආරක්ෂා කර ගැනීම ජාතික අනන්‍යතාවයේ රැකෙන ආකාරයට අනාගත පාපුරට දායාද කිරීම කියන කාරණාවන් මේ අවස්ථාවේ සිද්ධ වී යුතුයි. විශේෂයෙන් මේ අවස්ථාවේදී මේ පිටිවිට ලොකු ආලෝකයක් ලබා දෙන බෝධි රජාන් වහන්සේ නමක් ස්ථාපිත වෙලා ඒ වට ආරක්ෂක බැම්මක් ඉදිකිරලීම මම හිතන්නේ ලොකු මහලු පින්කමක් වශයෙන් අපි දකින්නේ. පින්නත් අපේ ශාසනය දිහා බලනකොට ශාරීරික උද්දේශික පාරිභෝගික වශයෙන් ස්ථාන තුනක් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් පාරිභෝගික වශයෙන් මේන බෝධි රජාන් වහන්සේ එදා බුදුජන් වහන්සේ බොයි ඇසතු එදා බුදුජන් වහන්සේ දවස ආනන්ද බෝධිය නම් බෝධියක් ස්ථාපනය වෙනවා. ඒ හොඳ කක්කා නිසා නෙවෙයි බුදුජන් වහන්සේ දේකාන වැඩිනකොට උන්වහන්සේ බැහැලකින් එන විවිධ ප්‍රදේශවල රාජරාජ මහාමාත්‍යාවින් ඇතුළු සදහවතුන්ට බුදුජන් වහන්සේ වන්දනාමාන කරන අවස්ථාවක් ලැබුණා. උන්වහන්සේ එවැනි යමක් ස්ථාපිත වෙලාට අනුගත නොවි මේක පොදු බිමක්, ජාතික උරුමයක්, සංස්කෘතික උරුමයක් කියන හැඟීම ඇති කරගෙන කටයුතු කරනවා නම් ඒක තමයි මේ අවස්ථාවේදී අපගේ මේලෝ මේ වකවානුවතර ජීවත්වන අපගේ වගකීමයි යුතුයි. ඒ වගේ මේ අවස්ථාවේදී මේ දායකත්වයේ දෙන්නා හැම දිනාටමත් රජයට දිව්‍යංගේ ආශිර්වාදය ලැබේවා. මේ උදාර පුණ්‍ය ශක්තිය තුලින් ලෝපුරා ව්‍යාප්තව පවතිනා කොරෝනා අවසංගතය ඈත්ලා ඒ තත්ත්වෙන් අත් මිදලා නැවත අපිට සුතිකිර මුදිත ජීවිතයක් ගත කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ උදාර පුණ්‍ය ශක්තිය තුල ලැබේවා කියලා මේ මහණී රේණව සරත් වංශල්ලා අනුමජාති නායක හඳුරන්නාන්තේ වර ප්‍රමුඛ මේ ප්‍රදේශවාසී මහා සංඝරත්නයන් කාරුණික ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්වත් බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා
දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවද්දති මේ අද වැඩ සුසන්ත වීරසිංහ ඒ තරුණ මහත්මයා හේමාවති ඒ මහත්මිය මෑණියනුත් ඒ ස්වාමි දියණිය දරුවා පවුලේ අර බෝධි මණ්ඩපය ප්‍රාකාරයක් හදලා සම්බුදු සසුනේ දිනුව සඳහා සම්මා සම්බු ග්‍රහදෝෂ දෝදාන කාලයන් ගුණීබුත කරගන්නට බුදුරජාණන් වහන්සේ එදා මෙවන් මහා වෘක්ෂයකට වැඩඳගෙන පද්මරුම් පරදවා ලෞතුරු බුදු පියාණන් බුදු රජාණන් වහන්සේ නමක් බවට බුද්ධත්වයෙන් පිදුම් ලබා අභිදෙත් ලැබූ උතුම් බුද බිමක් හැටියට අද අපි ලංකාවේ සියලුම බෞද්ධ ජනතාව මේ වෘක්ෂයකට ගහකට වැඳුම් පිදුම් කරන්නේ අර වගේ උත්තරීතර මහා සාස්ත්‍රවරයන් නාමයේ නමක් බිහිුණේ ඒ උතුම් ස්ථානයක නිදා එවන් වෘක්ෂයක ළඟ නිදා බුදුවරට පත් වුණා එදා පටන් බෝධි කියන වචනය නිර්වචනය කරමින් මුළු ලෝකයේම බෞද්ධ ජනතාව ඒ වෘක්ෂයට වැඳුම් පිදුම් කරමින් තමන්ට ඒ නිසායි එවැනි වෘක්ෂයකට එවැනි බෝධීන් වහන්සේ නමක් මේ බුද බිම තුල රෝපණය කරලා පුවන්කොටේ ආවාදේ දෙවනගල ගමේ අපේ ඓතිහාසික භූමියේ වැඩම ගන්න අපේ ගෞරවනීය ලොකුහාමුදුරු වගේම මේ පින්වර අවස්ථාවට සහභාගී වුණ අතිපූජනීය වූ සදාවන්තනීය වූ මහා සංඝරත්නයේ අවසරයි එවැගේම මේ පින්කම් මාලාවට සහභාගී වුණ සියලුම දායක මහත්මා මහත්මීන් වගේම අද මේ පින්කම් මාලාවට දායකත්වය ලබා දුන්න පෙරම්බුක ප්‍රදේශයේ නියෝජනය කරන ඒ පින්වත් සියලු දෙනාගේම අවසරයි අවසරයි වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි බෞද්ධයන් විදිහට ඊටම රටේ නායකත්වයත් එක්ක එකතු වෙලා මේ බෞද්ධත්වය රකින්න වගේම රටේ සියලු ජනතාවට සාමගියෙන් සාමයෙන් සමගියෙන් ඉන්න මේ අවස්ථාව අපිට උදා වෙලා තියෙනවා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ සෑම ජනතාවක්ම මේ රටේ සතුටින් සමගියෙන් ජීවත් වෙන්න ඕනේ ඉතින් මේ බෞද්ධ සිද්ධාස්ථාන රැකගනිමින් දෙවනගල වගේම කූරගල මුහුදු මහ විහාර මේ සියල්ල ඓතිහාසික ස්ථාන මේ සියල්ල අපි රැකගත යුතුයි අපේ උරුමයන් අපේ ගුවදරුවන්ට දායාද කරන්න ඒ නිසා මේ උරුමය රැකගන්න විශේෂයෙන්ම මම හිතන්නේ අපේ නායකත්වයේ රටේ අවධානය යොමු කරේ CIA ආයතනයට අපේ මාධ්‍ය ජාලයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපි මේ අපේ ජාතික උරුමයන් රැකගත යුතු වෙනවා ඒ වෙනුවෙන් මහත් වූ වෙහෙසක් ගත හිරුනාලිකාව කොහොමත් බුද්ධ ශාසනය වෙනුවෙන් බෞද්ධ කටයුතු වෙනුවෙන් මුළු දායකත්වයක් ලබා දෙනවා ඉතින් මේ කෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මේ ස්ථානය බෞද්ධ ස්ථානය රැකගන්න දුන දායකත්වය ගැන විශේෂයෙන්ම හිරුනාලිකාවට අපි ස්තුතිවන්ත වෙනවා මේට නිෂ්පාදන නායකත්වය දුන්න අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ අග්‍රාමාත්‍යතුමා වගේම සබරගමු පළාත් සභාවේ ආණ්ඩුකාරතුමා ඒ වගේම අපේ දිස්ත්‍රික්ක නායකත්වයේ කණගහේරන් මැතිතුමා ඇතුළු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනා එකතු වෙලා ජාතියක් විදියට අපි මේ සියලු දේ රැකගත යුතු වගේම අපි සියලු දෙනා ජාති ආගම් ભેදයක් නැතුව මේ රටේ සමගින් සහයෝගයෙන් සිටිය යුතුයි අද මේක බෞද්ධ සිද්ධාස්ථානයක් විදියට ඉතාම අලංකාර විදියට මේ ප්‍රදේශයේ ජනතාවට වන්දනා මාන කරන්න ඒ සුන්දර ආකාරයෙන් නිම කරලා තියෙනවා. ඉතින් තව තවත් මේවා අපේ ජාතික උරුමයන් රැකගන්න අපි බෞද්ධ විදියට අපි සියලු දෙනා එකතු වෙලා ඉදිරියට කටයුතු කරමු කියන එක මතක් කර සිටිමි. මේට විශාල දායකත්වයක් දුන්නා මාධ්‍ය ජාලයක් විදියට හිරුනාලිකාවේ සභාපතිතුමාට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මොකද අපි දන්නව රට පුරා ගිහිලා බෞද්ධ සිද්ධාස්ථාන රැකගන්න අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන්
සහන කටයුතු දිගට කරන්න ලොකු වෙහෙසක් ගන්නවා අපි ඒ වෙනුවෙන් තෙතුමන් රට සුභාශිංසනේ ආශිර්වාද පුද කර සිටින්න තව තවත් මෙරටේ ජනතාවට අහිංසක දුප්පත් ජනතාවට බෞද්ධ බෞද්ධත්වය රැකගන්න කටයුතු කරන්න සියලු දෙනාට අපේ ආශිර්වාදයේ ශක්තිය ප්‍රාර්ථනා කර සිටින්න මේ පුණ්‍ය කටයුත්තට සහභාගී වුණ මේක දායකත්වයේ දුන්න සියලුම දෙනාට තව තවත් මෙවැනි පින් කටයුතු කරන්නේ ඔයාලට ශක්තිය ධෛර්ය ආශිර්වාදයේ නිරන්තරයෙන්ම පුද කර සිටින්න සියලු දෙනාට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා।